And now, live at 10. අයිබෝවන් දවස උණුසුම් කළ දේශපාලනික තොරතුරු සමබරව සවිස්තරව ඔබට කියන ගෙවී යන දවසේ පුවත් විමසුම live at 10. අදත් live at 10 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. දේශපාලන අර්බුදාමුවේ රාජ්‍යංශයේ දුර්වල වීමට ඉඩ නොතබන ලෙස ජනපති දෙනුම් දේ. අත්‍යවශ්‍ය දේවල් ඒ සේවාවන් කෙරෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ සමහර තීන්දු තීරණ ගත්තේ නැත්නම් ඉදිරි මාස 3කින් 4කින් ප්‍රශ්න එන්න පුළුවන්. නීති විරෝධී ලෙස අගමැති දුරේ වෙනස් කිරීම පහසු නොවන බව අගමැති කියයි. නීතියානුකූලව ඇවිල්ලා විශ්වාස වංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට මේක දීලා යන්න අපි සූදානම්. බලහත්කාරයේ එක ගොරොත් එක ලේසි වෙන්නේ නැහැ. බහුතරයේ පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට අභියෝගයක්. මං අභියෝග කරනවා ජෝජිත ආණ්ඩුවට බහුතරයක් තියෙනවා කියලා පෙන්වන්න යෝජනාවක් ගේන්න. අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. ලබන සඳුදා පාර්ලිමේන්තුවේ වෙන දේ. ඔහු එහෙනම් පළවෙනියෙන් අපිව පිළිගන්න ඕන. දෙක ඊළඟ පාර්ලිමේන්තු කටයුතු වලට කාර්ක සභාව පත් කරන්න ඕන. තුන අපිත් එක්ක ඉඳගෙන න්‍යාය පත්‍රය හදන්න ඕන. එතෙන්දී විශ්වාස භංග යෝජනාවක් බාර ගන්න. නැහැ විශ්වාස භංගයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආයි විශ්වාස භංගකෙන්න පාර්ලිමේන්තුවේ බහුතරයේ පෙන්වුවේ හැකි යම් කිසි මෝසමක් එදාටත් ඉදිරිපත් වේ. රට තුළ පවතින දේශපාලනික අර්බුදකාරී තත්ත්වය निराකරණය වනතුරු රාජ්‍ය අංශයේ දුර්වල වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා අද රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නා. එය අද පෙරවරුවේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය වෙත අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මොන හේතුවටත් අගමැතිකමට පත් කරන්නේ නැහැ කිව්වා. මේ කරපු විදිය වැරදි ඒකව පාර්ලිමේන්තුවේ. ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න බෑනේ පාර්ලිමේන්තුවේ. ඒ වගන්ති අයින් කරන්නේ කිව්වයි කිව්වා. ඒක අයින් කළත් නැහැ කිව්වා. ඒ නිසා මේක වළංගු නැහැ කිව්වා අද ඡන්දේ. එතුමා ඒක පිළිගන්නෙත් නැහැ කිව්වා. 113ක් තියෙනවා. ඔව් අපිට ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉදිරි දින තුර ඇතුළත ඒ ටික අපිට පෙන්වන්න කියලා කිව්වා. ඒක අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඔතුමාලම දිවි ආණ්ඩුවත් ඔතුමාලද? විශ්ව නැතුව. බහුතරේ නැහැ නේද? ඒ කියන්නේ අයගොල්ලන්ට බහුතරේ දිනවද? කොහෙද තියෙන්නේ? පාර්ලිමේන්තුව කැඳවන්න නම් අස්සම් කරාට ඒක බහුතරේ අමාත්‍යංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැතුවා. මීට පෙර අත්දැකීම් නොලැබූ තත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ තුළ අමාත්‍යංශවල සහ අනිකුත් රාජ්‍ය ආයතන පළාත් සභාද කටයුතු කරන්නේ කෙසේද කියන කාරණාවලදී තමුන්නාන්සේලාට යම් යම් ගැටලු තිබෙනවා නම් ඒවත් සාකච්ඡා කරලා ඒවා නිරවුල් කරගෙන කටයුතු කිරීමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි අපේ ආර්ථිකය විශේෂයෙන්ම දුර්වල වෙන්න නොදී මහජන සේවාවන් දුර්වල වෙන්න නොදී ඒවා විධිමත්ව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යෑමයි ඉතාමත් වැදගත් වන්නේ. ඒ නිසා මම සියලු දෙනාගේම කාරුණික ඉල්ලීමක් කරනවා. ආයතන ප්‍රධානීන් විදිහට රාජ්‍ය වත්කම් සහ දේපල ඔබේ භාරයේ තිබෙන්නේ. අනික් මහජන සේවාවන් ඒවා විධිමත්ව කාර්යක්ෂමව දින කීපේ කරලා රජයට සහ රටට ඒ ඔබ දෙන සහයෝගය මේ විශේෂයෙන් මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අපක්ෂපාතී මධ්‍යස්ථභාවය තුළ ඔබ වැඩ කරන්න කිසිම තැනක පක්ෂග්‍රාහී වෙන්න ඕමනාවක් නැහැ. දැන් අත්‍යවශ්‍ය සේවා පෙට්‍රල් වරාය කටයුතු බෙහෙත් ඖෂධ ඒ සේවාවන් කෙරෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ යම් යම් සමහර තීන්දු තීරණ ගත්තේ නැත්නම් ඉදිරි මාස 3කින් 4කින් ප්‍රශ්න එන්න පුළුවන්. බලහත්කාරයෙන් හෝ අපහාසාත්මකව තමා ධුරයෙන් ඉවත් කිරීම පහසු කාර්යයක් නොවනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල විශ්වාස භංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බවයි. අගමැතිතුමා මේ අදහස් පළ කළේ වීරකැටිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුවයි. ඊයේ සුච්ච සිද්ධියේදී කුපිහි අරගත්තු දෙන්නෙක් කියලා. ඒ දෙන්නා පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරන්න. මේකකින් පැමිණි කරා පිහි අරගෙන ඇවිල්ලා ඉන්නවා කියලා. සිව පිහි දෙවේ මේ කාලේ කඩු තරම් ඉන්න පුළුවන් කොහොමද? එක්කෙනෙක් දෙන්නේ මැරෙයි වගේ මැරෙන්නත් පුළුවන්. මේක පොල් ප්‍රශ්නේ. මම නට.
බලන්න කතානායකවරයෙකු මේ තනතුරට ඉතාම ගෞරවක වෙන විදියට හැසිරීම සහ ප්‍රකාශ කිරීම මං හිතන්නේ තාම කැපයි. මන්ත්‍රීවරු මගේ විරෝධය පළ කරා. කතානායකවරු මේ විදියාරගෙන ආපු දෙන්නට යම්කිසි නීති අනුකූල ක්‍රියාමාර්ගයක් ගන්න. නමුත් ඒක ගත්තේ නැහැ. කතානායකවරයා මේ සියලු කටයුතු වල පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච මේ අර්බුදකාරී තත්ත්වයට මේ රටේ ඇතිවෙන්න ආපු අර්බුද තත්ත්වයට ඔවුන් වග කියන්නේ. ඒකින්ද මේ කියන වැඩපිළිවෙල නිකන්ම තාම කලකටු අපි ආන්දෝ කියන මේව දාලා දුරන්නේ නැහැ මම පැහැදිලිව කිව්වා. නීති අනුකූලව ඇවිල්ලා විශ්වාස වංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට මේක දීලා යන්න අපි සූදානම්. හැබැයි බලහත්කාරයෙන් මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට ඒක ගොරොත් ඒක ලේසි වෙන්නේ නැහැ අපි වේගවන්න. ජනාධිපතිවරයා විතරයි මාව එයාට මෑට කරන්න පුළුවන් කොහොමද? මේ අතර අද පසුරුවේ මෙම ආගමික උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී. විජේරාම නිවසේ සිට විජේරාම සම්බෝධි විහාරයට කඨින චීවරය වැඩම කරවීම සිදු වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුවට බහුතරය තියෙනවා නම් ලබන සඳුදා පාර්ලිමේන්තුවට බහුතරය පෙන්වීමේ යෝජනාවක් ගෙනෙන ලෙස එක්සත් ජාතික පක්ෂය අද අභියෝගයක් එල්ල කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා මේ අභියෝගය එල්ල කළේ අද අරලියගහ මන්දිරයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. මැතිවරණ දෙකක් අතර අගමැතිවරු වෙනස් වුණාම දෙවනි වතාවට පත්වෙන අගමැතිවරයා සෙල්ලාම කරන්න ඕන පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමාට බහුතරයක් තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් මේක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. එතුමාට අවස්ථා දෙකක් අපි ලබා දුන්නා බහුතරය පෙන්වන්න. අවස්ථා දෙකෙන්ම ඔහු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. දැන් ඒ අය කියනවා අපේ යෝජනාව වැරදි. එහෙමනම් ඔවුන්ගේ යෝජනාවක් ගේන්න පුළුවන්. අපේ යෝජනාව වැරදි. යෝජිත ආණ්ඩුවට බහුතරයක් තියෙනවා කියලා පෙන්වන්න ඔවුන්ගේ යෝජනාවක් ගේන්න පුළුවන්. ඒ නිසා මම අභියෝග කරනවා යෝජනාවක් ගේන්න. අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. අභියෝගය බාර ගන්න. තාවරණියෝගේ අත්තිටවට පුළුවන්. අත්තිටවලා ඕනම යෝජනාවක් මන්ත්‍රීවරු 20ක් රැකිටලා සහයෝගය දෙන්න ඕන. ඒ යෝජනාව එදාම විවාද කරන්න පුළුවන්. කටහඬින් ඡන්ද ගන්න පුළුවන් තාවරණියෝග අනුව. කටහඬින් කියන්නේ පක්ෂයි විපක්ෂයි කියලා පුජ්‍යලය පුජ්‍යලය වශයෙන් තනිතරින් විමසීම නෙවෙයිද? එහෙම කරන්න පුළුවන්. නැත්නම් කතානායකතුමාට තේරෙනව නම් යෝජනාවට පැහැදිලි බෞද්ධරයක් තියෙනවා කියලා ආයිසැවිත් කියලා කටහඬින් කතානායකතුමාට. ඒක කතානායකතුමාගේ තීරණය තමයි අවසන් තීරණය. ඒකම ජනාධිපතිවරයා විශ්වාසමන්ත සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කරන පිළිගන්න. මම නම් ඒක ගැන පුදුමුණා. මොකද පෙරේද අපි එතුමා හම්බුණා. එතුමා කිව්වා මේ යෝජනාව නැතරක් ගේන්න. එපපඩක් නෙවෙයි. කඳින් ඡන්දයක් ගත්තත් එතුමා පිළිගන්නවා කිව්වා. ආණ්ඩුවට අභියෝග කිරීම වෙනුවට එක්සත් ජාතික පක්ෂය කළ යුතු වැත්තේ බහුතර බලය පෙන්වීම බව ජොන්සන් ප්‍රනන්දු අමාත්‍යවරයා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. එක්සත් ජාතික පක්ෂය අපිට කළ යුත්තේ මොකද්ද කියලා අපිට කියන්න දෙයක් නැහැ. අපි ඉන්නේ විවස්ථානුකූලව. නිසා අපිට අභියෝග කරන්න එපා. 42ක් ඉන්නවා අගමැතිකම ගත්ත රණවීර වික්‍රමසිංහ මහත්තයා අපිට කියන බහුතරය පෙන්වන්න කියලා. ඔය බහුතරය ඉන්නවා නම් කරුණා කළා ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න ගන්න. හැබැයි මම දන්නවා ඒ බලය නැහැ. මේ ජනාධිපතිවරයාට යව්වයි කියලා කියන යෝජනාව. 2018 නොවැම්බර් මාස 14 දින ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවේ අංක 2 දරන යෝජනාව සම්මත වූ හේයින්. ඒ කියන්නේ ඒක සම්මුතුනේ කියන්නේ උටර දැන් ආණ්ඩුවක් නැහෙනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලයේ විසිරුණු බවට නිල ප්‍රකාශයේ මෙම ගරු සභාව පිළිගන්නා අතර ඊළඟට කියනවා මෙම ගරු සභාව 2018 ඔක්තෝබර් මාස 26 දින සිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කරසි. ඉතින් විසිරුණු බවට පිළිගන්නවා නම් ආයි මොකද ආණ්ඩුවක් ගැන කියන්නේ? පළවෙනි ඡේදය ඉවර වෙනකොට ආණ්ඩුවක් නැහැ. එතකොට දෙවෙනි ඡේදය වෙනකොට ආයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවක් තියෙනවා. මේ යෝජනාව විකාරයක්. මේ රනිල් අනුර සුමන්තිරන් කියන හවුල ඊනියා කතානායකවරයාත් ඇදගෙන මේ විදිහේ විකාර රූපී යෝජනා සම්මත කර කර මේ ගෙන යන්නේ මේ රට අස්ථාවර හා රාජික කර. අපේ රටේ නිදාසින් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුවටත් විරුද්ධව විශ්වාස භංග යෝජනා 40කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කිසිම යෝජනාවක් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා තමයි මේ 14
පෙබ්‍රවාරි 15 වාරි 16 වාරි කිසිම දවසක පාර්ලිමේන්තුවේ කටයුතු නීත්‍යානුකූල ආකාරයට සිද්ධ වුණේ නැති බව අතිගරු ජනාධිපතිතුමා විසින් ලිඛිතව කතානායකතුමා වෙත දන්වලා යවලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ෆෙඩරල් ව්‍යවස්ථාවත් මේ ක්‍රමයටම එක්සත් ජාතික පක්ෂයේ විසින් මතු යම් දවසකදී කිසි සැකයක් නැතුව සම්මත කරනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔහු අවධාරණය කළේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදීමට කිසිදු හේතුවක් නොමැති බවයි. බෙදෙනවා පාර්ලිමේන්තුවේ අපි අසුන් ගත පැත්තේ අපි රතන හමුදුරු ඇරෙන්න ඉතුරු සියලුම මන්ත්‍රීවරු එකමතේ පිටුපස ආසනවල අපිට සහාය දක්වන තවත් කණ්ඩායමක් හිටියා. එහෙමනම් කිසිම විදිහක 113කට වැඩිය මහින්ද රාජපක්ෂ මහත්තයර තියෙන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න මතු කරනවා. සාධාරණ ක්‍රමයකට ඉලෙක්ට්‍රොනික වෝටින් වලට යන්න ඉඩ දෙන්නේ නැහැ. දෙයි අපි ඉලෙක්ට්‍රොනික වෝටින් වල ලෑස්ති වෙලා හිටියේ. නමුත් උපකරණ කඩලා දැම්. වොයිස් වෝට් එකට බාධා කළා. ඒතර මේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් නිසි ක්‍රමවේදයට ගෙනීම පිළිබඳව සම්ප්‍රදාය පාර්ලිමේන්තුව අනුගමනය කළා තිබෙනවා. හදිසි විශේෂ කාරණාවලදී ස්ථාවර නියෝග අත්හිට වීම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය හිතුවක්කාරකමක් නෙමෙයි. මේකට බාධා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මරකල්ලිය මරවරයන්ගේ බලයට යටත් වෙන්න දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම අපේ වගකීම. එහෙම ප්‍රසිද්ධිය කිව්වේ නෑ නෝ එක එකනක් QI කියලා කියන ඕනෝ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොන වරදක් කරාද රනිල් වික්‍රමසිංහතුමාට අගමැතිකම දෙන්න හැගිය මහින්ද රාජපක්ෂ මහත්තයර දුන්න නම් ඒ රනිල් වික්‍රමසිංහ දෙන්න බැරි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයරත් වඩා රනිල් වික්‍රමසිංහ නරකද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කටින් එහෙම දෙයක් කිව්වේ නෑ. ඒවා ආරංචි. පාර්ලිමේන්තුවේ බහුතර බලයේ හිමි කණ්ඩායම තමන් නියෝජනය කරන අගමැති ධූරයේ දරියුත් නැත්තා නියම ගන්න. මුහුණ බල්ල නෙමෙයි. ඒ බලය තියෙන පක්ෂේ මතය අනුවයි අගමැති විය යුතුයි තීරණය කරන්නේ. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් අනතුරුව තවත් පුවත් රසක් බලාපොරොත්තු වන්න. This is Live at 10. පැවති ආණ්ඩුව අහෝසි වූ අවස්ථාවේදී එම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ කවුරුන්ද යන වග සියලු දෙනාට හොඳින්ම වැටහුණු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම්තුමා මේ අදහස් පළ කළේ අද කොස්ගමදී එළිය වැඩසටහනට සහභාගී වෙමින්. එළිය වැඩසටහනේ තවත් එක් අදියරක් අද කොස්ගමදී පැවැත්වුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද සමහර අය අහන කතාවක් තමයි මහින්ද රාජපක්ෂ ඒ ජනාධිපතිතුමාට තව අවුරුදු එකහමාරක් හිටියනම් 3-2 බලයක් එක්ක අගමැතිකම ගන්න පුළුවන් වුණාද කියන එක හම්බු. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ රටට අවුරුදු එකහමාරක් ඉන්න පුළුවන්ද කියන කාරණේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ සිටින සෑම වෘත්තිකයෙක්ම ව්‍යාපාරිකයෙ ගොවි මහත්වරු කම්කරුවන් මේ සියලු දෙනාම බලා හිටියේ කවද රජය පෙරලන්නේ කියන විවස්ථාව වේවා රණවිරු දඩයම වේවා ආර්ථිකය වේවා මේ සෑම අංශයකින් රට පත්වුණු තත්ත්වය අපි හැම දෙනෙක්ම දන්නවා. එදා රජය බිහි කළේ විජාතික බලවේග. ඒ විජාතික බලවේග වලට අවශ්‍ය ඒ න්‍යායපත්‍රය ක්‍රියා කරන්නට තමයි ඒ රජය බිහි කරගත්. මේ රජය වැටුණට පස්සේ විශේෂයෙන්ම බටහිර බලවේග ක්‍රියා කරපු ආකාරය දිහා බැලුවම අපිට හොඳට පැහැදිලි වෙනවා කාට අවශ්‍ය රජයක්ද මේ රටේ තිබුණේ කියන එක. එක්සත් ජාතික පක්ෂය තවදුරටත් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනීමේ සූදානමක් නොමැති බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා. කරු ජයසූරිය කතානායකතුමා නැත්නම් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනීම කටයුතු කරලා නැහැ. මේ ගරු කතානායකතුමා මේ විදිහට කටයුතු කරනවා නම් ඒගොල්ලන්ට තාම සරල කාරණයක් තියෙනවා මේ කතානායකතුමා ඉවත් කරන්න පුළුවන් යෝජනාවක් ගන්න. ඒගොල්ලන්ට බහුතරයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3-2 ඉල්ලනවා නම් මහමැතිවරණයකට යන්න ඕන කියලා ඔන්න ප්‍රශ්නයක් නැහැ ව්‍යවස්ථාවට අනුකූලයි. අනිත් කාරණේ අපි කියමු මහමැතිවරණයකට ගියා කියලා. ඒත් මහමැතිවරණයකට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පුළුල් සංවිධානයේ සන්ධානය දිනලා නැවත වතාවක් අගමැති විදිහට රනිල් වික්‍රමසිංහ පත් කරොත් මොකද වෙන තත්ත්වේ? ඒගොල්ලෝ අර්ථ දක්වන විදිහට අපිට ආයේ පහවදාට ඕනනම් මේ රනිල් වික්‍රමසිංහත් එක්ක වැඩ කරන්න බෑ කියලා ඒ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. හරිනම්
ජනාධිපතිවරණකට යමු අපි. හවස් වෙනකොට අපි අවසන් තීන්දුවක් ගන්නවා. සෞද මොන වගේ කටයුත්තක්ද කරන්න? ගොඩක් වෙලාවට ඡන්ද විමසීමක් සහිත මෝසමක් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. අපිට විශ්වාසය තියෙනවා තවදුරටත් අපිට 122කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියන එක. ඒක පෙන්වන්න පුළුවන් ක්‍රමයක් සඳුදත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට බහුතරය ඉන්නේ. يعني සාමාන්‍ය විශ්වාස භංගයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආයි විශ්වාස භංගකෙ ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවේ හැකි යම් කිසි මෝසමක් එදාටත් ඉදිරිපත් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකරන්නේ නම් තවදුරටත් විපක්ෂය සමග සාකච්ඡා නොකරන බව ජනාධිපතිතුමන් සඳහන් කළ බව SB දිසානායක අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු මේ අදහස් පළ කළේ අද ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයා සමග සිදු කෙරුණු සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කළ කරුණු ගැනත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැනත් ආණ්ඩු පක්ෂ සමාජිකයන් මෙලෙස අදහස් පළ කර සිටියේ සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී. පළවෙනි දේ තමයි ආණ්ඩුව පිළිගන්න ඕන, දෙක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවපත් කරන්න ඕන, එයා ඇත්ත එක්ක න්‍යාය පත්‍රය හදන්න ඕන, ඕඩ පේපර් එක හදන්න ඕන. ඒකට විශ්වාසභංග යෝජනාව ගත්තා. ඒක තමයි නීති ක්‍රම. ඊට මෙහා වෙන කිසිම ක්‍රමයක් නැහැ නිසා ඒ යෝජනාව අපි දිනනවා. ඒක අපිට ගැටලුවක් නැහැ. ඒ තීරණාත්මක කාරණේදී අපිට 113 හොයාගන්න කමාරුවන්. ජනාධිපතිතුමාත් දැන් ඔය විපක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයතුළු පක්ෂ නායකයෝ මේ වැඩේ හරියට කරලා එනතුරු ආයේ මුණ ගැහෙන්නේ නැහැ කියලා කිව්වා. සෞන්දරට කිසිම තීරණයක් නැහැ සෞන්දරත්. මේ විදිහටම පාර්ලිමේන්තුව තුළ හරියාකාරව මේ දේ සිද්ධ කරනවා නම් ඒක තමයි ජනාධිපතිවරයාට කිව්වේ, හරියාකාරව මේ දේ කරන්න. කතානායකවරයා අත්නෝකමතික විදිහට පාර්ලිමේන්තුව නරක විදිහට හැසිරෙනකොට අපි ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම කියන කාරණාවේදී ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. This is Live at 10. එළඹෙන නව වසරට සුබපතා සිදු කෙරෙන ආශිර්වාදාත්මක පින්කමක් පිළිබඳව දැනුවත් කිරීමට අද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඊට ලෝක සාම සමුළුව නියෝජනය කරන නියෝජිතයින් පිරිසකුත් එක්ව සිටියා. එළඹෙන නව වසරට ආශිර්වාද කරමින් රටටත් ලෝටත් සාමය උදා වේවායි පතමින් 2019 ජනවාරි පළමුවෙනිදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පින්කමක් පැවැත්වෙනවා. ලෝක සාම සමුළුව පළමුවරට දායකත්වයේ දක්වන මෙම පින්කම පවත්වන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ එක්වයි. මේ සඳහා මහා සංඝරත්නය 2000ක් නමක් වැඩම කරවීමට නියමිතයි. අදාළ දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවෙන් අනතුරු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීසර හිමියන් රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැනත් අදහස් පළ කළා. යාපනයේ හිටිය මිනිස්සු කොච්චර පීඩාවෙන්ද හිටියේ? යාපනයේ හිටිය මිනිස්සු මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කළයි කියලා කෝණ රජින පත්තු කළයි කියලා කියන මන් දන්නේ නැහැ පත්තු කළාද නැද්ද කියලා. එහෙම කියන සමහරු. එහෙනම් යාපනයේ මිනිස්සුත් ලොකු පීඩාවකින් හිටියා. මෙතන පස්සේ මෙතනයි. අපි ඡන්දේ ඉල්ලන කෙනෙක්වත් අපි ඡන්දේ ගන්න කෙනෙක්වත් නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවත්. සමහරු ඇහැ පියාගෙන ලිව්වා, සමහරු ඇහැ අරගෙන ලිව්වා. ඊ ව්‍යවස්ථාව පවා ක්‍රමානුකූලව හදාගන්න තරම් අපේ පාලකයන්ට වෙලාවක් තිබුණේ නැහැ. මම නම් කියන්නේ දේශපාලනික තීන්දුව ගනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බව මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද ගාල්ල ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින්. රටේ සියලු දේවල් අකර්මණ්‍ය වෙලා තියෙනවා. ආයතනවල අමාත්‍යංශවල වැඩ සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය දිහා බලලා තමයි අපි දේශපාලනික තීන්දුවක් ගත්තේ. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් පෙළ ගැහෙනවා කියන කාරණාව. කවුරුවත් වෙනුවෙන් පෙනී හිටින්නවත් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අපි අද එළියට බහැලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් අපි එළියට බහැලා ඉන්නේ. බල්ලෝ බැඳගන්න එක නායකයෝගේ වැඩක්. තමන්ගේ හරක් ටික, කුළු හරක් ටික බැඳගන්න එක නායකයෝගේ වැඩක්. මේ විදිහටම හැචිරෙන්න ඇරලා තියෙනවා නම් ඒක නායකයෝන් වගේ කියන්න ඕනේ මොකද්ද වෙන්නේ කියන එක. හරියාකාරව පාර්ලිමේන්තුව රැස් වෙන ඉඩකඩ හම්බ වුණොත්
න්‍යායපත් පුස්තකයට ඇතුළත් කරලා අපිට අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ සියල්ල කරලා පාර්ලිමේන්තුව නිසිවැරදි රැස් වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් වේවි. හරියට හැසිරුණොත් පාර්ලිමේන්තුවේ ඇතුලේ ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා පත් කරන්නේ. අපි ඒක පිළිබඳ තර්කයක් නැහැ. ව්‍යවස්ථාවෙන් එතුමාට බලය තියෙන අගමැතිවරයා කවුද කියලා පත් කරන්න. හැබැයි අගමැතිවරයා පත් කරනකොට පාර්ලිමේන්තුවේ බහුතරය බලලා තමයි පත් කරන්න ඕනේ. බහුතරයේ ඇතැයි හැඟෙන පුද්ගලයා. ඉතින් වෙන විදියට හැඟෙන විදියක් නැහැනේ. හැඟීම් දැනීම් තියෙන පුද්ගලයෙකුට දැන් පාර්ලිමේන්තුවෙන් අපි පෙන්වලා දීලා තියෙනවා බහුතරය නැහැ කියලා මේ පත් කරපු අගමැතිවරයාට. එහෙමනම් මේ ආණ්ඩුවෙන් සිද්ධ කරන සියලු දේවල් නීති විරෝධී. මේ අමාත්‍යංශවල සිද්ධ කරන අමාත්‍යවරයා විසින් දෙනු ලබන නියෝග වියදම් කරන මුදල් මේ සියල්ල නීති විරෝධී. මේවයින් යම් කිසි ආකාරයකට වැඩ කටයුතු කරලා තිබුණොත් ක්‍රියාත්මක වෙලා තිබුණොත් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන එකත් අපි ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා. පහුගිය දවස්වල වගේම ලබන සඳුදාත් පාර්ලිමේන්තුවේදී කලහකාරී තත්ත්වයක් නිර්මාණය වේ හැකි. මේ අනතුරු ඇඟවීම අද සිදු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා. කථානායකවරයා දෙවනි දවසේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් පිහි අරගෙන පාර්ලිමේන්තුවට එනවා. කථානායකවරයා කිසිම පියවරක් ගන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්න පිහි අරන් ආව එක ගැන. මේවා දිහා බලනකොට මන්ත්‍රීවරු ඇවිස්සෙන එක අපි කොහොමද පාලනය කරන්නේ? ඒ වගේම අමුවේ එක්සත් ජාතික පක්ෂයේ පොකට් රැස්වීමක් වගේ යෝජනාවක් ගෙනල්ලා අපිට කිසි කෙනෙකුට ඇහුනේ නැහැ. ඉතින් මොකද්ද මේ පාර්ලිමේන්තුව? ඒ විතරක් නෙමෙයි, සභාවේ යම් ප්‍රශ්නගත තත්ත්වයක් උද්ගත වන බව දැනෙනකොට පාර්ලිමේන්තු ගැලරිය වහනවා. ගැලරිය ඉඳගෙන ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු ගැලරියෙන් හූ තිබ්බා. මේ සියල්ල කරේ කථානායකවරයාගේ අනුදැනුම ඇතුව. යම් කිසි ප්‍රශ්නයක කෙලවරින් අල්ලගන්න නැතුව ප්‍රශ්නේ මුල ඉඳලා බලන්න ඕනේ. ප්‍රශ්නේ මුල ඉඳලා බලනකොට කථානායකතුමා ඒ ගරු කථානායකයන් නම ආරක්ෂා කරගන්නේ නැතුව ස්ථාවර නියෝගකර පිටින් ගිහිල්ලා ආණ්ඩුක මියස්තර පයින් ගහලා ගෝණවල සුනිල් වගේ හැසිරෙනවා නම් ඒ සඳහා ප්‍රතිචාර දෙයක් විදිහට කෙසේද යන්න පිළිබඳව අපි නැවත අහනවා. උදාහරණයක් මම කියන්නම්. නාකි මීහරකෙකුට පන්න මෝල් ගහකින් ගහනකොට මීහරකට අයිතියක් තියෙනවා අනිත් පැත්ත හැරලා තමන්ගේ තියෙන අන් දෙකෙන් මෝල් වලින් ගහන විදිහට අනිම්. සඳුදා මොකද වෙන්නේ? එන සඳුදාත් ගිය සිකුරාදා වගේම විය හැකියි. ඒ පොතත් සමගින් අදට නියමිත ලයිව් ඇටෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තුලින්. ඔබට සුබ රාත්‍රියක්.